කිරිවේහිරට යන පානි මල්විකුණන මගේ සිදේ සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ ඉතිල්ලා හදවතේ ගායකයා ලෙස ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පී චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ශ්වසන අපහසුතාවක් හේතුවෙනි. එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැක්කම් දෙකකට ලක් කෙරුණු බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. දැඩි සක්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ මීට සති කිහිපයකට පෙර සාමාන්‍ය වට්ටුවකට මාරු කිරීමට හැකියාව තිබුණද තවදුරටත් දැඩි සක්කාර ඒකකයේම තබා ගනිමින් ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළහ. ඒ යම් හේයකින් ඔහුගේ සුවදුක් විමසීමට රෝහලට පිරිස් පැමිණියව චාමරට අවශ්‍ය විවේකය නොලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරමිනි. එසේම චාමර වීරසිංහ රෝහල් ගත කළ මොහොතේ සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ආගමික වතාවත්වල නිරත වෙමින් ඔහුට සුවය ප්‍රාර්ථනා කිරීමද සිදු කළේය. දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය. සුවේ ලබා කළුබෝවිල රෝහලේ සිට සිය නිවස බලා පිටත්ව ගියේය. තවත් මාස කිහිපයක් යනතුරු ගීත ගායනය සඳහා එක් නොවිය යුතු බවට වෛද්‍ය නිර්දේශය මත ඔහු නිවසට යොමු කර තිබේ. චාමර ස්තුතිය පළ කරමින් සමාජ මාධ්‍ය සටහනක්ද පළ කර ඇත. දැන් මගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත්. අසනීප තත්ත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත් රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත් බෝධි පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කරමින් මා වෙනුවෙන් ආශිර්වාද කරන ලද ගරුතර ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් පූජකතුමන්ලා සැමටත් සියලුම දෙස් විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරන අතර වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යවශ්‍ය බව පවසා ඇති බැවින් ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් ඔහු සිය සටහනෙන් දැනුම් දෙන ලදි. මෙවැනි වටිනා වීඩියෝ දිනපතා ඔබ වෙතටම ගෙනාගෙන නරඹන්න අපගේ දවස ඔන්ලයින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකක් ක්ලික් කර තබා ගන්නා ලෙස ආදරයෙන් මතක් කරමි.